හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දිනපතා එන අලුත්ම පුවත් දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. අයියාගේ මගුල් උත්සවයේ 14 වෙනිදා පින්නවල හෝටල් එක තියෙන සෝදානම් කරලා තිබුණේ. 11 වෙනිදා බඳින්න හිටපු අක්කට අවශ්‍ය බඩු මුට්ටු ටිකන් කෑගල්ල නගරයෙන් අරගෙන තීලා. එයා පදිංචිව සිටින උතුගොඩ නෙවස්මියර් නිවසට ගිහින් ඇරලවල හවස අයියා ගෙදර ආවා. සවස 6:15ට පමණ කෑම බීම හදන්න අපේ ගෙදරට ඇවිල්ලා හිටිය නැන්දලා පුංචිලා කියලා තියෙනවා ගේ පිටුපස්සේ తాවකාලිකව හදලා තියෙන මඩුවට බල්බ් එකක් දාලා දෙන්න කියලා. තාත්තා තමයි වෙනදා බල්බ් දාන්නේ. පස්සේ අයියා කුස්සියේ තිබුණු බල්බ් එකක් වයර් එක එක්කම ගලවලා අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම විදුලි සැර වැදිලා අයියා බිමට වැටිලා තියෙනවා. විවාහ මංගල්‍යයේ යෙදී සිටියේදී විදුලි සැර වැදී මියගිය උපාධිධාරීවරයාගේ මරණය පිළිබඳව ඔහුගේ එකම බාල සහෝදරියවද MP ලක්ෂිකා කුමාරි නැමැති තරුණිය හැඬූ කඳුලින් නෙලස පවසා සිටියා. මෙලෙස මියගොස් තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරීවරයෙකු වන කෑගල්ල ඔලගම් කන්ද ග්‍රාමයේ පදිංචිව සිටි MP ප්‍රදීප් රංජ කුමාරසිංහ නැමැති 34 වන තරුණේ. මෙම උපාධිධාරීවරයාගේ විවාහ මංගල්‍යය පින් ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සව ශාලාවක පැවැත්වීමට නියමිතව තිබියදී මෙම පුද්ගලයා නිවසේදී බල්බයක් සවිකිරීමට යෑමේදී විදුලි සැර වැදී කෑගල්ල මහරෝලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයටපත් වී තිබුණා. පසුව මියගිය උපාධිධාරීවරයාගේ නිවසට පොලිසියගේ අවස්ථාවේදී මව්පියන් දේහ බාර ගැනීමට කෑගල්ල මහරෝලට ගොස් තිබූ අතර බාල සහෝදරිය ඇතුළු පවුලේ ඥාතීන් නිවසේ සිටියා. එෙහිදී වැඩිදුරටත් අදස් දැක්වූ මියගිය උපාධිධාරීවරයාගේ බාල සහෝදරිය වන ලක්ෂිකා කුමාරසිංහ තරුණිය මෙලෙස පවසා තිබුණා. මගේ පියා MP ෂෙල්ටන් කුමාරසිංහ තාත්තා පෙදරේරු වෘත්තිය කරනවා. අම්මා M දිස්නා රංජනී ගුණසේකර. අම්මා රැකියාවක් කරන්නේ නැහැ. මම කෑගල්ල සුවර්ණ ජයන්ති මහාවිද්‍යාලයේ උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා. මට සිටින්නේ මියගිය අයියා විතරයි. එයා කෑගල්ල රාජකීය විද්‍යාලයේ සාමාන්‍ය පෙළ දක්වා ගෙන් පස්සේ උසස් පෙළට ගණිත අංශයෙන් ඉගෙන ගන්න කෑගල්ල සුවර්ණ ජයන්ති මහාවිද්‍යාලයට ගියා. උසස් පෙළ පළමු අවස්ථාවේදී ලංකාවෙන් 144 ස්ථානය ලබාගෙන විශ්වවිද්‍යාලය ඒත් අයියා ගියේ නැහැ. හොඳ ලකුණක් අරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටම යනවා කියලා දෙවනි පාරක් ලිව්වා. දෙවනි වාරයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 6 ස්ථානය ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. විශ්වවිද්‍යාලයෙන් ඉගෙනුම ලබා උපාධි අරගෙන ගෙදර ඇවිල්ලා ඉන්නකොට මාස 6කට මාලදිවයිනට ගියා. ඊට පස්සේ ඇවිල්ලා කොළඹ පුද්ගලික ආයතනයක මිය යනකම්ම රැකියාව කරමින් සිටියා. අයියා උසස් පෙළ විභාගයට පෙනී සිටීමින් ඉන්න කාලේ කෑගල්ලේ අමතර පන්තියකට ආවා ගියා. එතනදී උඳුගොඩ නෙවස්මියර් දේශයේ අක්ක කෙනෙක් හඳුනාගෙන සිටියා. පස්සේ දෙදෙනාම විශ්වවිද්‍යාලයට ගියා. අපේ අයියා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගියා. ඒ අක්කා කැලණිය විශ්වවිද්‍යාලයට ගියා. දැන් ඒ අක්කා උපාධිධාරිණියක්. ඇය බුලත් කොහොපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාවක් කරනවා. පස්සේ දෙපැත්තෙන්ම කැමැත්ත ආශිර්වාදයේ මැද විවාහය ලියාපදිංචි කළා. ඒත් අක්කා අපේ ගෙදරට කැඳගෙන ආවේ නැහැ. මගුල් ගයක් ගන්න ඕන නැහැ කියලා අයියා කිව්වා. ඊට පස්සේ මගුල් උත්සවය පින්නවල ප්‍රදේශයේ හෝටලයක තියන්න සූදානම් කරලා තිබුණා. දෙවනි දවසේ කෑගල්ල මීපෙටිය ප්‍රදේශයේ උත්සව ශාලාවක තියන්න සූදානම් කරමින් හිටියේ. අයියා 9 උදේ කොළඹ ඉඳලා ආවා. 10 උදේ ගෙවල් ළඟ තියෙන පන්සලට දානේ අරගෙන ගියා. හවස එයාගේ කාමරය සුද්ධ පවිත්‍ර කළා. පෙරේදා උදේ බඳින්න හිටපු අක්කව කෑගල්ලට ඇවිල්ලා තියෙනවා. අයියන් ගෙදරින් ගියා අක්කට මගුල් ගෙදර දවසේ අවශ්‍ය වෙන බඩු මුට්ටු ගන්න කියලා. පස්සේ අක්කට අවශ්‍ය බඩු මුට්ටු අරගෙන අයියා නිව් හෝම්ස් වල අක්කගේ ගෙදරටත් ගිහිල්ලා ඇරලවල ආපසු ගෙදර ආවා. පෙරේදා උදේ පාන්දර නැකතට කැවුම් කොකිස් උයන්න තිබුණා. අපේ පුංචි නැන්දලා අපේ ගෙදරට ඇවිල්ලා හිටියා. හවස 6:15ට පමණ නැන්ද කෙනෙක් කියලා තියෙනවා පිටුපස හදලා තියෙන මඩුවට බල්බයක් දාලා දෙන්න කියලා. සාමාන්‍යයෙන් අපේ ගෙදර ඒ જાතිය කරන්නේ තාත්තා. ඒ වෙලාවේ තාත්තා හිටියේ එළියේ වැඩ කරමින්. පස්සේ අයියා කුස්සියේ තිබුණු බල්බ් එක වයර් පිටින්ම මඩුවට දාන්න යනකොට විදුලි සැර වැදිලා බිමට වැටිලා තියෙනවා. එතකොටම අයියා කියලා තියෙනවා අම්මේ ගෙයින් විදුලිය විසන්ති කරන්න කියලා. පස්සේ අසල්වැසි අය ඇවිල්ලා තීරෝද රථයෙන් කෑගල්ල මහරෝහලට රැගෙන ගියා. කෑගල්ල මහරෝහලේ බාහිර රෝගී අංශයේ හිටපු වෛද්‍යවරයා බලලා කිව්වා අයියා මිය ගිහිල්ලා කියලා. ඊට පස්සේ අම්මයි තාත්තයි අයියාගේ දේහය බාර ගන්න කෑගල්ල රෝහලට ගියා. මියගේ උපාධිධාරියාගේ මරණ පරීක්ෂණ කටයුතු ඊයේ දහවල් කෑගල්ල නාගරික හදිසි මරණ පරීක්ෂිකා රේණුකා එස් කළුආරච්චි නිශ්ශංක මෙනවිය ඉදිරියේදී කෑගල්ල මහරෝහලේදී සිදු කෙරුණා. එෙහිදී විදුලි සැර වම් අතට වැදීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට පරීක්ෂකවරිය නිගමනය කළා. උපුටා ගැනීම මෞබියම් පුවත්පතෙන් රචනය චමින්ද ජයලත්. හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් පුවත් දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න.